ලිහිනි ආදරේ හිඳමලු දැනෙන්නේ ආදරේ හිඳමලු රිදෙන් එහෙම ආදර කතා කොච්චරනම් මතිද අතාරින්නත් බැරි මගහරින්නත් බැරි ඉතින් මෙන්න මෙහෙම තමයි දෙවෙනිම කතාවට සීසන් 2 එකට අදහස් දක්වලා තිබුණා ලිහිනි හිතේ තියෙන දේ ගැන තමයි දැන් අපි මෙතනදී සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ඉතින් කොහොම වුණත් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් පුළුවන් මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට එහෙනම් මගේ channel එක සමග සහසම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන කාරණාව ගැන මට අද වීඩියෝ එක තුලින්ම මේ වෙලාවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කමක් ලැබෙනවා. කොටින්ම කියනවා නම් මම දැන් මෙන්න මේ කාරණාව මේ විදියටම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේ සුවිශේෂී කියන දේ ගැන අපිට මෙතනදී කියාපානටත් පුළුවන්කමක් ලැබෙනවා. කොටින්ම කියනවා නම් මම දැන් මෙන්න මේ කාරණාව තමයි මේ විදියටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් අද වීඩියෝ එක තුලින්ම අපිට මෙන්න මේ වගේ සිහිපත් කිරීමකට යන්න පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහාම කියන්නට ලොකුම දෙයක් හිතා ගන්න වෙනවා කියන දේ ගැන තමයි අද අපි මතක් කර සිටින්නේ. දැන් ලිහිණි ගැන ඇත්තටම කතා කරොත් අනුහස්ට ලොකු ආදරයක් තියෙනවා. ඒ වගේම අනුහස් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්නත් ඇත්තටම කොයි වෙලාවකවත් පසු බහින්නේ නැහැ කියන කතාව වුණත් අපි හැමෝටම මේ වෙලාවේදී වගේම කලින් වතාවල් වලදී වගේම මේ වෙලාවේ සිහිපත් කරන්නටම පුළුවන් කාරණා අතරට තමයි ඔන්න එකතු වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් මම මෙන්න මේ වගේ කාරණාවක් ඉතින් අද වීඩියෝ එක තුලින් සිහිපත් කරන්නට තමයි බලාපොරොත්තුවක් එකතු කරගන්නේ කියන දේ ගැනත් මම මේ වෙලාවේදී විශේෂම කතාවක් විදියට මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොටින්ම කියනවා නම් ඔයා මෙන්න මේ කතාව මේ විදියට මතක් කරන්නට තමයි ලොකුවටම අවශ්‍යතාවයක් හදාගත යුත්තේ කියන කතාව මට අද වීඩියෝ එක හරහා මතක් කරලා දෙන්න පුළුවන්. ඔයා දන්නවද? ඇත්තටම කියනවා නම් අපි දැන් මේ ගැන කතා කරොත් ඇත්තටම ලිහිණිගේ හිතේ අනුහස් ගැන කොච්චර ලොකු ආදරයක් තිබුණා වුණත් හැබැයි ඉතින් අනුහස්ව අයිති කරගන්න ඒ තුලින් උත්සාහ කරන්නේ නැහැ කියන එක හොඳටම පැහැදිලි. මොකද ඕනෑ තරම්ම සමාධිර දේවල් කියලා සමාධිගේ හිත වෙනස් කරවන්න තිබුණා. හැබැයි ලිහිණි එහෙම කළේ නැහැ. ඉතින් ඒකෙන්ම හොඳටම පැහැදිලි වෙනවා ලිහිණි මේ වතාවේ ඇත්තටම අනුහස්ව බලහත්කාරයෙන් තමන්ගේ පැත්තට නතු කරගෙන ඒ වගේ අයිතියක් තහවුරු කරන්න කටයුතු කරන්න බලාපොරොත්තුවක් නැහැ කියන දේ. ඉතින් කොහොම වුණත් ලිහිණිගේ හිතේ ආදරයක් තිබුණා වුණත් ඒ ආදරේ සංගවගෙන අනුහස් කියහපත ගැන හිතලම වැඩ කටයුතු කරමින් ඉඳීවි කියලායි අපිට හිතන්න වෙන්නේ.